ආයුබෝවන් දරුදෙනි අද අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ 11 ශ්‍රේණිය නව විෂය නිර්දේශය යටතේ ගෙනෙන පාඩම් මාලාවේ තව එක් පාඩමක් වන කුලක හා සම්බන්ධව. දැන් ඔබ දන්නවා මේ වන විට කුලක සම්බන්ධව මීට පෙර අපි අවස්ථා කිහිපයකදී පාඩම් කිහිපයකින් ඔබ සමග සම්බන්ධ වුණා ඔබට මතක ඇති. ඉතින් අද අපි ප්‍රධාන වශයෙන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා මේ කුලක තුනක් අරගෙන කුලක තුනක ඡේදනය ආශ්‍රිත වෙන්රූප සටහන් සම්බන්ධ වන ගැටලු කිහිපයක් ඔබ සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. නිසා මා සමග සම්බන්ධ වන දරුවන් දැන් මේ වන විට කුලකයක් සම්බන්ධව කුලක සම්බන්ධව විශේෂයෙන්ම මීට පෙර පාඩම් වලදී කුලකයකට කුලක එකිනෙක ඡේදනය වන කුලක කිහිපයක් අපි ගත්තොත් කුලක දෙකක් හෝ තුනක් සම්බන්ධ වන අවස්ථාවන් වලදී ඒ අඳුරු කරලා තියෙන ප්‍රදේශයක් කුලක අංකණයෙන් ලියා දක්වන්න අපි මීට පෙර පාඩමේදී අපි හුරු වුණා. එන අද අපි සාකච්ඡා කරන බලාපොරොත්තු වෙන මේ කුලකයක් සම්බන්ධ වන ගැටලු කිහිපයක් කුලක තුනක ඡේදනය ආශ්‍රිත ගැටලු කිහිපයක් වෙන් රූප සටහනක දක්වලා තියෙන අවස්ථාවන් හා සම්බන්ධ වන සාකච්ඡා කිරීමට බලන්න මුලින්ම ප්‍රශ්නයක් තියෙනවා මෙන්න මේ විදිහට ඔබට පේන ඇති ප්‍රධාන වශයෙන් ප්‍රශ්නය දීලා තියෙනවා ප්‍රශ්නය තුළ තියෙනවා තොරතුරු කිහිපයක් සටහන් වෙලා තියෙනවා ප්‍රශ්නය දීලා තියෙන්නේ කුලක තුනක් හා සම්බන්ධ වන ගැටලුවක් මුලින්ම ප්‍රශ්නේ අපි කියවුවොත් ඔබට පේනවා ඇති ප්‍රශ්නය තුළ ඉදිරිපත් කරලා තියෙනවා කොහොමද ගණිතය විද්‍යාව ඉංග්‍රීසි යන විෂයන් තුන ඔබට රූප රාමුව තුළ හොඳින් දිස්සෙනවා ඇති ගණිතය විද්‍යාව ඉංග්‍රීසි යන විෂයන් තුනක් කුලකයක් තුළ ඔබට පේන ඇති රූප රාමුව තුළ දක්වලා තියෙනවා සටහන් කරලා තියෙනවා විෂයන් තුන සඳහා පැවති පරීක්ෂණයක තොරතුරු පහත වෙන් රූප සටහනේ දැක්වේ මේ රූප සටහනේ තොරතුරු ඇතුළත් කරලා තියෙනවා තොරතුරු කිහිපයක් වෙන් රූප සටහනේ එතෙන්දී බලන්න විශේෂයෙන්ම අපි ගත්තොත් එක එක් විෂයන් මේ එස් අකුරෙන් සටහන් කරලා තියෙන විද්‍යාව විෂය කියන එක සමත්සිසුම් ප්‍රමාණය තමා මේ 27ක් විදියට දක්වලා තියෙන්නේ. ඒ වගේම බලන්න අනිත් විෂයන් පිළිබඳවත් අවධානය යොමු කළොත් ඔබට පේනවා ඇති විද්‍යාව එස් අකුරෙනුත් සමත් ප්‍රමාණය ඔබට පේනවා ඇති 27ක් විදියට සලහන් වෙලා තියෙනවා. එම් විදියට ගණිතය මැක්ස් නැත්නම් ගණිතයේ විෂය විදියටත් ඊ ගත්තොත් ඉංග්‍රීසි යන විෂයන් සමත්ති ප්‍රමාණය තමයි ඔය රූප සටහනේ තොරතුරු තුළ ඇතුළත් වෙලා තියෙන්නේ. දැන් ඔය අපි මේ වෙන් රූප සටහන දිහා අපි අවධානය යොමු කළොත් දකින්න දෙයක් තමයි මොකද මේ ගණිතයේ සමත් සියලු සිසුන් ඉංග්‍රීසි විෂය සමත් වී ඇති ආකාරයක් මේ නිරූපණය තුළ දක්වලා තියෙනවා. අපි බැලුවොත් අවධානයෙන් ඒ විස්තරය තවදුරටත් අපිට පුළුවන් මෙන්න මේ ලෙස අපිට සාරාංශගත කරන්න මේ S කියලා කියන්නේ විද්‍යාව විෂය සමත් සිසුන්. 27ක් නිරූපණය කරලා තියෙනවා. E යනුවෙන් සඳහන් කරලා තියෙන්නේ මේ ඉංග්‍රීසි විෂය සමත් සිසුන් ඒ වගේම එම් ගණිතය විෂය සමත් සිසුන් ගණිතය විෂය සමත් සිසුන් ගත්තොත් ඒ සියලු දෙනාම ඉංග්‍රීසි විෂය සමත් වෙලා තියෙනවා විෂයන් තුනම සමත් වෙච්ච ප්‍රමාණයකුත් ඔබට පේනවා ඇති 7ක් විදිහට සටහන් වෙලා තියෙනවා අපි 8 ගත්තොත් ගණිතය පමණයි ගණිතය හා ඉංග්‍රීසි ගත්තොත් ඒ දෙක විතරක් සමත් වෙච්ච ප්‍රමාණය තුනකුත් ව්‍යාදී වශයෙන් සටහන් වෙලා තියෙනවා. ඉතින් අපි මුලින්ම ප්‍රශ්නයක් අපිට යොමු වුණාම කුලකාශිත ගැටලුවක් රූප සටහනේ ලෙස අපි තියෙන තොරතුරු අපි මුලින්ම විශ්ලේෂණය කරලා තමයි අපි ප්‍රශ්න දිහා බලලා ප්‍රශ්නවල පිළිතුරු වෙත අවධානය යොමු කරන්නේ. ඒ නිසා බලන්න මුලින්ම දීලා තියෙනවා මෙහෙම ප්‍රශ්නය විෂයන් තුනම සමත් සිසුන් ප්‍රමාණය විෂයන් තුනම තොරබට පේන ඇති විෂයන් තුනම සමත් සිසුන් සංඛ්‍යාව අපිට වෙන් රූප සටහන දිහා බැලුවහම
හොයා ගන්න පුළුවන්කම තියෙන අපිට පෙරදී හතක් විදිහට සටහන් වෙලා තියෙනවා. ඊට කියන විද්‍යාව සමත් සිසුන් ගන්න 27ක් නම් විද්‍යා පමණක් සමත් සිසුන් ගණන x හොයන්න. ඊළඟට ඉංග්‍රීසි විෂය සමත් සිසුන් සංඛ්‍යාව කීයද ආදී වශයෙන් ප්‍රශ්න කිහිපයක් ඔබ වෙත යොමු කරලා තියෙනවා. අපි බලමු ප්‍රශ්නයකින් එක අවධානය යොමු කරමින් ඔය කියන විස්තරය අපිට පුළුවන් මෙන්න මෙලෙස සාරාංශගත කරන්න. මුලින්ම ප්‍රශ්න හන 23ම සමත් සිසුන් සංඛ්‍යාව ඔබට පෙරදී රූප සටහන තුල 7ක් විදියට සටහන් වෙලා තියෙනවා. විද්‍යාව සමත් සිසුන් ගණන 27ක් නම් විද්‍යාව පමණක් සමත් සිසුන් ගණන විද්‍යාව කියන සංගෘත රූපය තුල 27ක් නිරූපණය වෙලා තියෙනවනේ. 7යි 4යි ගත්තහම 11ක් වෙනත් විෂයන් සඳහා සමත්වෙච්ච ප්‍රමාණයක සඳහන් වෙලා තියෙනවා. එහෙනම් විද්‍යා විෂය පමණක් සමත්වෙච්ච ප්‍රමාණය 27න් 7යි 4යි එකතු කළාම ලැබෙන අග කියන්නේ 11ක් අඩු කළාම ලැබෙන අගයට සමාන වෙනවා. ඒ කියන්නේ 16යි. ඊළාට ඉංග්‍රීසි විෂය සමත් සිසුන් ප්‍රමාණය 7 හා 3 දෙකෙහි ඓක්‍ය විදියට අපිට සටහන් කරන්න පුළුවන්කම තියෙනවා. මේ ආදී වශයෙන් ඔබට පුළුවන්කම තියෙන්න ඕන කුලක සම්බන්ධ ගැටලුවකදී පූර්ණ වශයෙන් දෙමෙතින් අපි සරල ගැටලුවක් තමයි සාකච්ඡා කළේ. පූර්ණ වශයෙන් ඔබට මේ ලෙස පිළිතුරක් ලබා ගැනීමේ විශේෂයෙන්ම හැකියාව තිබීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ නිසා ඔබට දෙමෙතින් සරල ගැටලුවක් ඔබට යොමු කළේ ඔබ දැන් පුළුවන් තරම් කුලක සම්බන්ධ ඔබ දන්නවා සාමාන්‍ය පෙළ විභාගයේදී කුලක හා සම්භාවිත අනිත කුලක සම්බන්ධ අනිවාර්යෙන් ගැටලුවක් ඔබ හිත යොමු වෙනවා. ඒ නිසා මේ සම්බන්ධ හොඳ අවබෝධය විශේෂයෙන්ම ඉහළ ලකුණක් ලබා ගැනීමට නම් පෞද්ගල විභාග ප්‍රශ්න පත්‍රවල මේ කුලක සම්බන්ධ ආපු ගැටලු විසඳලා ඒ ලබන පුහුණුව තමයි ඉතාමත් වැදගත් වෙන්නේ. මා එක උදාහරණයක් තමයි මෙතෙන්දී ඔබ හිත ගෙනහලා අපි සාකච්ඡා කරන්න යොමු වෙන්නේ. ඉතින් එහෙමනම් අපිට උත්තර විදියට මෙලෙස පිළිතුරු ලබා ගන්න පුළුවන්කම තියෙනවා. එන පළවෙනි ප්‍රශ්නය වෙත යොමු වෙමු. බලන්න පහත සඳහන් කුලකවල පහ සඳහන් කුලකවල අවයව මේ කුලක තියෙන මේක අවයව ඇසුරෙන් ලියා දක්වන්නලු. මේ කුලක කිහිපයක් දීලා තිනවා කුලක දෙකක් A හා B කියලා. මේ කුලක දෙක විස්තර කරලා තියෙන විස්තර කිරීමක් තමයි සංගල වරහන් තුල තියෙන්නේ. මේකේ අවයව ඇසුරෙන් ලියා දක්වන්නලු මුලින්ම. ඊළාන්ට කියනවා ප්‍රශ්නේ A හා B කියන කුලකවල පොදු අවයව නම් කරන්න. Aහි අනේකත්වය කීයද? නැත්නම් ඒක කියනවා NA. ඊළාන්ට තුන්වෙනි ප්‍රශ්නේ කියනවා Bහි අනේකත්වය කීයද? තුන්වෙනි ඊළාන් කියනවා A හා B කුලකවල තොරතුරු වෙන් රූප සටහනක ඇතුළත් කරන්න කියන විදිය. මේ විදිහට ප්‍රශ්න හතරක් ඔබ හිත යොමු වෙලා තියෙනවා. අපි මුලින්ම ගත්තොත් එහෙම මේ කුලක දෙකේ පොදු අවයව නැත්නම් කුලක දෙකේ අවයව අපි මුලින්ම සටහන් කළොත් මෙන්න මේ ආකාරයට ඔබ දන්නවා යම් කුලකයක අවයව ලියනකොට අවයව ලියා දක්වනකොට එකම අවයවය දෙවතාවක් ලියන්න බෑ. ඊළඟට අවයව පැහැදිලිව කමාසහිතව වෙන් කරලා පැහැදිලිව ලියා දක්විය යුතුයි. එමුනම් රත්නපුර කියන වචනේ අවයව ලියන්නේ රයන්න අල්තයන්න නයන්න පුයන්න යයන්න. ඊළඟට අනුරාධපුරය කියන වචනේ අපි ගත්තු අවයව අයන නු රා ද පු ර ය ආදී වශයෙන් කමාසයිතව පැහැදිලිව දක්වලා තියෙනවා. අපි හැම මුලින්ම පොදු අවයවනේ ඒ හා බී කියන කුලක දෙකේ පොදු අවයව. ඒ නිසා පොදු අවයව අපිට මෙලෙස දක්වන්න පුළුවන්. ඔබට පෙනුව ඇති කුලක දෙක වෙන් කළ අපිට වෙන් කළ දැක්වුවහම පොදු අවයව ලියන්න පුළුවන්කම තියෙනවා. රා පු ය වශයෙන්ුත් රයන්න කියන එක ඒ හා බී කියන කුලක දෙකේම පැවති අවයවයක්. පු කියන අවයවයත් ඒ හා බී කියන කුලක දෙකේම සටහන් වෙලා තියෙනවා. එලෙසම ය කියන අකුරත් ඒ හා බී කියන කුලක දෙකේම සටහන් වෙලා තියෙන නිසා රයන්න පුයන්න යන්න මේ දෙතුනම තියෙනවා. ඊළඟ ඒහි අනේකත්වය. ඒහි අනේකත්වය කියලා කියන්නේ ඒහි අවයව සංඛ්‍යාව.
ඒ අනේකත්ව එන පහක් විදියට සටහන් වෙලා තියෙනවා. ඒ වගේම බිහි ගත්තොත් අවයව සංඛ්‍යාව 7යි. ඒ නිසා බිහි අනේකත්ව අපිට දක්වන්න පුළුවන් 7ක් විදියට. ඊළඟට 4 වෙනි ප්‍රශ්නේ කියනවා එහා බී කුල කොළ තොරතුරු වෙන් රූප සටහනක ඇතුළත් කරන්න අපිට තොරතුරු වෙන් රූප සටහනක අපි ඇතුළත් කරන අපි දන්නවා මීට පෙර පාඩම්වලදී සාකච්ඡා කර ඇති නිසා. එහෙමනම් අපි ඊළඟ අවස්ථාවෙත් යමු. ඒකෙත් දීලා තියෙනවා රූප සටහනක්. දී ඇති වෙන් රූප සටහන ඇසුරින් අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. ඒකේ x කියන කුලකයක් දීලා තියෙනවා. දැන් මේ ප්‍රශ්න දිගින් දිගට ඔබට යමු වෙන්නේ මේ ප්‍රශ්නවලින් අහන පිළිතුරු පිළිබඳ ඔබේ අවධානය යොමු කරමින් ඒ සඳහා සාර්ථක පිළිතුරක් ඔබ වෙත යොමු කිරීමේ සාර්ථක පිළිතුරක් කොහොමද සපයන්නේ කියන එක සම්බන්ධව ඔබේ අවධානය යොමු කරන්න. එහෙමනම් දැන් පළවෙනි එකෙන් අහන ඔබෙන් මෙහෙම වෙන් රූප සටහනේ දීලා තියෙනවා කුලකයක් x කියන කුලකය ඒ තුල අවයව සටහන් කරලා තියෙනවා 2 4 6 8 ආදී වශයෙන්. ඊළඟට x වලට අයත් නොවන ප්‍රදේශයේ අවයව තියෙනවා 1 7 9 3 5 ආදී වශයෙන්. x කුලකයේ විස්තර කරන්නලු x වලට අපි නමක් දෙන්න තියෙනවා. ඊළඟට x වල අනේකත්වයේ කීයද? ඊළඟට සර්වත්‍ර කුලකයේ අනේකත්වයේ කීයද? ඊළඟට සර්වත්‍ර කුලකයේ සඳහා නමක් යෝජනා කරන්න කියන එක ඔබෙන් විමසීමක් කරලා තියෙනවා. මුලින්ම පළවෙනි ප්‍රශ්නේ වෙත යමු. x කුලකයේ අපිට ලියන්න පුළුවන් මෙහෙම 1ත් 10ත් අතර ඉරට්ට සංඛ්‍යා. ඉරට්ට සංඛ්‍යා. ඊළඟට අපිට පිළිතුර අපෙන් ඇහුවේ x අනේකත්වය. ඒතර අපිට පේනවා ති x අනේකත්වයේ x වල අවයව තියෙනවා 4ක්. 2 4 6 8 ආදී වශයෙන් නිසා x අනේකත්වයේ 4යි. ඊළඟට සරත්‍ර කුලකයේ අනේකත්වය 5යි 4යි අවයව 9ක් තියෙන නිසා 9ක් ආදී වශයෙන් දක්වන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට සරත්‍ර කුලකයේ සඳහා නමක් යෝජනා කරන්න අපිට නමක් දෙන්න පුළුවන් 1ක් 10ක් අතර පූර්ණ සංඛ්‍යා කියන එක අපිට නමක් විදියට ඉදිරිපත් කරන්න පුළුවන්කම තියෙනවා. දැන් මෙතෙන්දී දරුවන් විශේෂයෙන්ම වැදගත් වෙනවා මේ කුලකාසිත ගැටලුවකදී ඒ සඳහා ඔබ විසින් ගොඩනගන පිළිතුරු පැහැදිලිව උත්තර පත්‍රයක ඇතුළත් කිරීමත් ඒ වගේම පැහැදිලි පිළිතුරු ගොඩනගන ආකාරය පිළිබඳවත් අවබෝධය ලබා ගැනීම. මෙතෙන්දී විශේෂයෙන්ම දරුවන් වරද්දන තැන තමයි මේ අනේකත්වය කියන එක පිළිබඳ ඔබේ තියෙන අනවබෝධය. අනේකත්වය කියලා කියන්නේ යම් කුලකයක තියෙන අවයව සංඛ්‍යාව. එහෙම නැතුව කුලකයක් නොවේ. ඒක පටලවාගෙන ගොඩක් වෙලාවට අපි බලනවා දකින්නවා පෞගේ උත්තර පත්‍රවලදී උත්තර පත්‍ර සමීක්ෂණයේදී දකින්න දෙයක් තමයි මේ කුලකයක් සහ අනේකත්වය කියන දේ මේ දේ වැරදියට අවබෝධ කරගෙන පිළිතුරු සැපෙව අවස්ථා බොහෝ විට දකින්න ලැබෙනවා. ඒ නිසා මේ ඊටමත් වැදගත් අනේක මතක තියාගන්න මේ අනේකත්වය කියලා කියන්නේ යම් කුලකයක ඇති අවයව සංඛ්‍යාව. අපි එහෙමනම් ඊළඟ අවස්ථාවෙත යොමු වෙමු. එතනත් ප්‍රශ්නයක් ඔබ වෙත යොමු වෙලා තියෙනවා. මෙහෙම මොකද්ද වචනයක් දීලා තියෙනවා communication යන වචනේ ඇති අඩංගු අකුරු කුලකයේ x නම් x කුලකය අවයව සහිතව ලියා දක්වන්න. x කුලකයේ අනේකත්වය කීයද? ඊළඟ ප්‍රශ්නේ තියෙනවා generation කියන යන වචනේ ඇති අකුරු අඩංගු කුලකයේ y නම් එතන y කුලකයේ x සහ y කුලක දෙක වෙන් රූප සටහනක දක්වන්න. ඉසෙට් කියන කුලකයේ ගත්තොත් ant anito ලෙසගෙන ඉසෙට් කුලකයේ x සහ y ඇසුරින් ලියා දක්වන්න. එතන බොහොම සියුම් ප්‍රශ්නයක් බලන්න එක පිළිතුරු ලැබෙන පිළිතුරු සැපයු ආකාරය පිළිතුරු දෙන ආකාරය. දැන් මුලින්ම සිටිනවා ඔබට මේ communication කියන වචනේ ඇති අඩංගු අකුරු මේ විශේෂයෙන්ම අවයව සහිතව ලියා දක්වන්න.
එතකොට ප්‍රධාන දේ තමයි එකම අවයවය දෙවතාවක් සඳහන් නොවන පරිදි ලියා දැක්වීම ඊටා වැදගත්. ඒ වගේම අපෝ මේ ජෙනරේෂන් කියන කුලකේ අවයවත් සංගල වරහන් තුළම එකම අවයවය දෙවතාවක් නොදැක්වෙන විදිහට අවයව ලියා දැක්වීම ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් අපි බලමු පිළිතුරු ලිපන ආකාරය. මුලින්ම මා කියූ ලෙස කමියුනිකේෂන් කියන ඒ වචනේ අපි අකුරු පෙළ අපි සංගල වරහන් තුළ අවයව විදිහට සටහන් කළොත් COMUNIAT. ඒ වගේම ජෙනරේෂන් කියලා ගත්තොත් GENRATIO. ඊළඟට පළවෙනි ප්‍රශ්නය අහලා තිබ්බා මේ XI අනේකත් ඔබට පෙනෙන්නේ ඇති අකුරු 8ක් තියෙනවා. ඒ නිසා අවයව සංඛ්‍යාව 8යි. ඊළඟට මේ ජෙනරේෂන් කියන එකේ ගත්තොත් ඒකෙත් එලෙසයි. ගත්තොත් මේ දෙක මේ ඉසෙට් කියන කුලකයේ බැලුවොත් අපිට පේනවා මේ කොමියුනිකේෂන් කියන ඒ වචනේ අකුරුයි ජෙනරේෂන් කියන වචනේ අවයවයි අකුරුයි ඒ දෙකේම පොදු අවයව ඇතුළත් කුලකයේ තමයි ANITO. ANITO කියලා කියන්නේ මේ දෙකේ ඡේදය. ඒ නිසා ඉසෙට් කියන කුලකය XA Y අසුරේ ලියනකොට අපිට ලියන්න පුළුවන් X ඡේදනය Y විදියට. ඊළඟට අපි ඔය ආව මේ කුලකයක ලියා දක්වව මෙන්න මෙහෙම කුලකයක දක්වන්න පුළුවන් මේ X හා Y කියන කුලක දෙක. මම හිතන ඔබට ඉතාමත් පැහැදිලි මේ පිළිතුර ගොඩනැගි. මෙතෙන්දි දරුවනේ විශේෂයෙන්ම වැදගත් වෙනවා මේ පිළිතුර ගොඩනගපු ආකාරය. දැන් අපි කොමියුනිකේෂන් කියන වචනේ දුන්නට ඒ සංග්‍රහ වරහන් තුළ වචනේ දුන්නට අපිට කුලකයක් තුළ ඒක නිරූපණය කිරීමේදී හා කුලකයක් අර්ථ දැක්වීමේදී අර්ථකථනයේදී අපිට වැදගත් වෙන්නේ ඒකේ අවයව සංඛ්‍යාව. ඒ අවයව සංඛ්‍යාව එක්ක සංගල වරහණක් තුළ අපි පැහැදිලිව ලියන්න ඕනේ. එහෙම නැත්නම් වෙන රූප සටහනක පැහැදිලිව දක්වන්න පුළුවන්කම තියෙන ඕනේ. දැන් මේක තමයි මේ පිළිතුරු ලබා ගැනීම ක්‍රමවේදය. ඉතින් ඒ දෙක ඇසුරෙන් තමයි මේ ඉසෙට් සම්බන්ධව ඉසෙට් කුලකේ සම්බන්ධව ඔබෙන් XY ඇසුරේ අවස්ථාවක් දීලා තිබ්බේ. එතකොට XY ඇසුරෙන් දුන්නොත් අපි එක්ක ඡේදනේ එහෙම නැත්නම් මේලේ එහෙම නැත්නම් අනුපූරක මේ කියන කුලක සම්බන්ධ වන විවිධ අංකන ක්‍රම තමයි භාවිතා කළ අපි පිළිතුරක් විදිහට සැපීම සිදු කළ යුතු වන්නේ. ඉතින් ඊළඟ ප්‍රශ්නය වෙත මෙනවා. මුලින්ම ඔබෙන් අහනවා පිට පෙරත් අපි සාකච්ඡා මේ කුලක අංකන ක්‍රම මොනවාද කියලා නැත්නම් කුලකයක් ලියා දක්වන්න පුළුවන් ක්‍රම මොනවද කියලා ඔබ විමසනවා. පළවෙනි එක තමයි සංගල වරහන් තුළ වගන්තියක විස්තර කළ ලිවීම. කුලකයට අයත් දෑ සංගල වරහන් තුළ ලියා දැක්වීම. ඊළඟට කුලකයට අයත් දෑ වෙන් රූප සටහනක දැක්වීම සහ කුලකක ජනන ස්වරූපයෙන් ලියා දැක්වීම. මේක තමයි පිළිතුර විදියට අපිට ඔබට යොමු කරන්න පුළුවන්කම තියෙන්නේ. අපි එහෙමනම් ඊළඟ අවස්ථාවෙත යොමු වෙමු. ඉතින් මේ ප්‍රශ්නයක් තියෙනවා. බලන්න ප්‍රශ්නය හොඳින් කියවලා ඊට අදාළ පිළිතුර කොහොමද ගොඩනගන්නේ කියන එක පිළිබඳව ඔබ විශේෂයෙන්ම අවධානය යොමු කිරීම ඉතාමත් වැදගත් වෙනවා. බලන්න ප්‍රශ්නය. එක්තරා ආයතනයක සේවකයන්ගෙන් 68ක් සිංහල භාෂාව දනිති. 68. එතකොට 68 කියලා කියන්නේ 100ක් සේවකයෝ හිටියනම් එහෙනම් සිංහල භාෂාව දන්න අය ඉන්නවා 68. ඒ වගේම 40ක් ඉංග්‍රීසි භාෂාව දන්නවා කියන එකෙන් අදහස් කරන්නේ 100ක් ආයතනය තුල සේවකයන් ඉන්නවනම් ඉන් 40ක් ඉංග්‍රීසි භාෂාව පිළිබඳව හැකියාවක් තියෙන අය. ඒ වගේම 20ක් මෙම භාෂා එකක්වත් දන්නේ නැහැ කියලා කියන්නේ 100කින් ගත්තොත් 20ක් මේ දෙකෙන් එකක්වත් පිළිබඳව අවබෝධයක් නොමැති බවයි. ඉතින් අහනවා මුලින්ම ප්‍රශ්නේ මොවුන් අතරේ සිංහල හා ඉංග්‍රීසි භාෂා දෙකම දන්නා අය ප්‍රතිශතය සොයන්න. ඉතින් අපිට සිදු වෙනවා එහෙනම් මෙන්න මේ තොරතුරු විශ්ලේෂණය කිරීමේදී
අපි දන්නා ක්‍රමවේදයකට නැත්නම් ගැටළු විසඳීම් ක්‍රමයකට යන්න. ඉතින් ඒ සඳහා සුදුසුම ක්‍රමය වන්නේ වෙන්ට්‍රුප් සටහනක මේ තොරතුරු ඇතුළත් කරලා ඒ ඇසුරින් පිළිතුරක් ලබා ගැනීම. අපි බලමු වෙන්ට්‍රුප් සටහනකට කොහොමද මේක අපි ඇතුළත් කරන්නේ කියලා. පිළිතුරත් මා ගොඩනගලා තියෙනවා. මේ සිංහල භාෂාව දන්න අය 68%ක් කියලා කියන්නේ 100ක් ගත්තොත් 68%ක් සිංහල දන්නවා. ඉංග්‍රීසි දන්න අය 40%ක් 100කින් 40යි. ඊළඟට කියනවා 20%ක් මේ භාෂා එකක්වත් දන්නේ නැහැ. ඒ කියන්නේ එළියේ ඉන්නවා 20ක්. එහෙනම් 80ක් තමයි සිංහල භාෂාව පමණක් සහ සිංහල හා ඉංග්‍රීසි භාෂාව පමණ හා ඉංග්‍රීසි භාෂාව පමණක් දන්න අය ඉන්නේ. ඉතින් ওই දෙකෙන් අපිට ගත්තොත් එහෙම 40යි 12යි අපි ගත්තොත් එහෙම මුළු ප්‍රමාණය එකතු කරලා 80ක්. ඒ කියන්නේ 68යි 40යි එකතු කළාම එනවා 108ක්. 108න් 80ක් අඩු කළාම ඒ ලැබෙන්නේ මේ සිංහල හා ඉංග්‍රීසි භාෂා දෙකම දන්න අය ප්‍රමාණය. ඒ කියන්නේ 28ක්. මෙතන පිළිතුරු ලබා ගන්න ආකාර කිහිපයක් තියෙනවා. අපි 10 වෙනි ශ්‍රේණියෙත් මේ ලෙස උදාහරණ කිහිපයක් සාකච්ඡා කළා. ඒ නිසා ඔබට මම හිතන්නේ මේ ඉතාමත් පහසු ප්‍රශ්නයක් වෙනවා නුනුමාන. ඊළඟට ගත්තොත් අපි ඊළඟ අවස්ථාවෙත යමුමු. දැන් මෙතෙන්දි කියලා තියෙනවා ඉංග්‍රීසි භාෂාව හා දෙකම දන්නා ප්‍රමාණය පිළිතුරු විදියට අපිට ගන්න පුළුවන් පිළිතුර 128ක් විදියට. එහෙමනම් දරුවනේ දැන් ඔබට පේනවා ඇති දැන් මේ මේ ප්‍රශ්නේ දිහා අපි අවධානය යොමු කළොත් විශේෂයෙන්ම මේ මෙවැනි ගැටලුවකදී අපි පිළිතුරු ලබා ගැනීම ගන්න ආකාර ඒ ක්‍රමවේදය තමයි ඉතාමත් වැදගත් වෙන්නේ. එනිසා අපිට පුළුවන් මේ මුලින්ම ප්‍රශ්නය දිහා අවධානය යොමු කළොත් ප්‍රශ්නේ මුලින්ම හොඳින් කියවන්න. දැන් කියවන විට බොහෝ විට අපිට හොඳින් කියවුවට සමහරට මේ පිළිබඳව අවබෝධයක් එකපාර ඔබට ඔබේ මනසට ගොඩ නොගැනෙන්න පුළුවන්. ඒක සාමාන්‍යයි. එනිසා එක වතාවක්, දෙවතාවක්, එහෙමත තුන් වතාවක් ප්‍රශ්නේ හොඳින් කියවන විට මේ සඳහා පිළිතුරු ලබා ගන්නා ක්‍රමවේදය පිළිබඳව ඔබට යම් අවබෝධයක් ඔබේ මනසේ ගොඩනැගීම මම හිතන්නේ ඉතාමත් ක්‍රමානුකූලව සිදු වෙනවා. ඒ නිසා ප්‍රශ්නේ හොඳින් කියවලා ප්‍රශ්නේ ඒ ඒ කොටස් පිළිබඳව වෙන වෙනම අධ්‍යයනය කරන්න. දැන් මෙතන නම් ඔබ බලන ප්‍රශ්නේ දිහා බැලුවාම එක්තරා ආයතන සේවකයන්ගේ 68%ක් සිංහල භාෂාව දන්නවා කියලා කියන්නේ දැන් මෙතන අපි දන්නේ නැහැ මුළු ප්‍රමාණය පිළිබඳ අවබෝධයක් නැහැ. හැබැයි ප්‍රතිශතයත් එක්ක අපි අවබෝධ ප්‍රතිශතයත් සමග අපි හිටියොත් ප්‍රතිශත කියන අවස්ථාව සමග සම්බන්ධ වුණා නම් එහෙනම් 68%යි කියලා කියන්නේ අර්ථකථනය වෙන්නේ ආයතනයේ සේවකයෝ 100ක් හිටියා නම් 68%ක් සිංහල භාෂාව දන්නවා කියන එක. ඒ වගේම 40%ක් ඉංග්‍රීසි භාෂාව දන්නවා කියලා කියන්නේ ආයතනයේ 100 දෙනෙක් හිටියොත් 40ක් ඉංග්‍රීසි භාෂාව දන්නවා. ඊළඟට 20ක් මේ භාෂා දෙකෙන් එකක්වත් දන්නේ නැහැ කියලා කියන්නේ ආයතනයේ 100ක් හිටියොත් මේ එකක්වත් නොදන්නේ නැහැ 20කුත් ඉන්නවා. ඒ වගේම දැන් ඔබ දන්නවා මෙතන මෙන්න මෙහෙම දෙයක් වෙනවා. 68%ක් ඉංග්‍රීසි භාෂාවක් දන්නවා. 40%ක් ඊළඟට ඉංග්‍රීසි භාෂාවක් දන්නවා. ඒ කියන්නේ 68 සිංහල 40 ඉංග්‍රීසි. ඒ වගේම මේ භාෂා දෙකෙන් එකක්වත්ම නොදන්න පිරිසක් 20ක් ඉන්නවා. ඒ නිසා දැන් අපිට මෙතන අපිට අවබෝධයක් එනවා. මොකද්ද මේ සිංහල භාෂාවයි ඉංග්‍රීසි භාෂාවයි මේ දෙකම දන්න අය ඉන්නවා 80ක්. ප්‍රමාණය 80ක්. හැබැයි දීලා තියෙන සිද්ධිය අනුව 68ක් සිංහල දන්නවා. 40ක් ඉංග්‍රීසි භාෂාව දන්නවා. එහෙනම් මේ දෙක එකතු 108යිනේ. එහෙනම් අර 80ට වැඩි 108 දක්වා ඉතිරි ප්‍රමාණය ඒ ප්‍රමාණය මේ භාෂා දෙකම දන්න අය. එහෙනම් අපිට එතන අවබෝධයක් එන මේ භාෂා දෙකම දන්න අයගේ ඡේදනය තමයි මේ 108
අටෙන් අසුවක් අඩු කළහම ලැබෙන අගේ කියන්නේ 28. ඒක තමයි මේ පිළිතුරු ලබා ගැනීම අපි මේ සාමාන්‍ය අපි ගත්ත ක්‍රමවේදය ඕකයි. ඒ නිසා මම හිතන්නේ දැන් මේ වගේ ප්‍රශ්නයකදී විශේෂයෙන්ම දැන් මේක අපිට එදිනදා ජීවිතේ සිද්ධියකට අපිට මෙලෙස අත්දැකීම් අපිට අනන්තවත් ලැබෙනවා. ඉතින් ඒ අත්දැකීම් අපි සඳහා පිළිතුරු ලබා ගන්න ක්‍රමවේදයක් මේ හොඳ සාර්ථක ක්‍රමවේදයක් නම් මේ කුලක සම්බන්ධ වෙන් රූප සටහනක් ඇසුරින් අපිට මනෝමය යම් පිළිතුරක් ගොඩනැගීමේ හැකියාව තියෙන. ඉතින් මේක තමයි ඔබ පුහුණු හා සාර්ථකව සිදු කළ යුතු ක්‍රමවේදය වන්නේ. ඒ නිසා මම හිතනවා දැන් මෙතනින් අපි මේ තොරතුරු වෙන් රූප සටහනකට ඇතුළත් කරනවා. ඒකේ ඉතුරු ප්‍රදේශය අපි ඒ ගණනය කරලා අපි ඒ ඒ ප්‍රදේශය සොයා ගන්නවා, ඒවා අංකණය කරනවා, ඒවා ගණනය කරලා අපි පිළිතුරු ලබා ගන්නවා. අවසානයේදී අහන ප්‍රශ්නවලට මේ වෙන් රූප සටහනේ අපි සම්පූර්ණ කළ කොටස් ඇසුරෙන් පිළිතුරක් සපයනවා. ඒක තමයි ක්‍රමවේදය. මම හිතන්නේ ඉතින් ගොඩක් අපි ගැටළු මේ සම්බන්ධව සාකච්ඡා කළොත් මම හිතන්නේ ඔබට මේ සම්බන්ධව විශේෂයෙන්ම නිතින් මනෝමය පිළිතුරු ලබා ගැනීම දක්වා සාර්ථක පුද්ගලයෙක් වීම ඉතා පහසු කාර්යයක් වෙනවා. ඒ නිසා හොඳම දේ පහු විභාග ප්‍රශ්න පත්‍ර දිහා බලලා මේ ආකාරයට වෙන් රූප සටහන් පිළිබඳව අවබෝධය හා කියවීමේ පරිපූර්ණද ඒ ලබා ගනිමින් මේ සම්බන්ධ හොඳ දැනුමක් ලබා ගැනීම එක තමයි සාර්ථක පිළිතුරු සැපීමක් කරා ඔබ යොමු වීමට එකම කාරණේ වන්නේ. ඒ වගේම ඔබ දන්නවා මේක විශේෂයෙන්ම සාමාන්‍ය පෙළ විභාගේ නම් වැඩිපුර ලකුණු ඔබට ලැබෙන කොටසක් වෙන නිසා විශේෂයෙන්ම මේ හා සම්බන්ධ වලට උත්තර සැපීම ඉතාමත් වැදගත් බව ඔබට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. එහෙමනම් අපි අවසාන ප්‍රශ්නය වෙත යොමු වෙමු. මෙන්න මෙහෙම තියෙන ප්‍රශ්නය, ප්‍රශ්න අංක 3 පාසඳායි ඒවායින් කුලක තෝරන්න. ඒතර කුලක සම්බන්ධ අවස්ථාන් කුලක කීපයක් දීලා තියෙනවා. ඔබගේ පාසලේ ගුරුවරු, පන්තියේ දක්ෂ සිසුන්, දේ දුන්නේ පාට, ගණ්ඩ සංඛ්‍යා, දිග ගංගා. දැන් අපි දන්නවා කුලකයක් කියලා කියන්නේ පැහැදිලිව වෙන් කරගන්න පුළුවන් අවයවයක් හෝ අවයව සමූහයක්. දැන් පාසලේ ගුරුවරු කියන්නේ කුලකයක්. ඒ නිසා අපිට පිළිතුරු විදියට ගුරුවරු කියන එක කුලකයක් විදියට දක්වන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම පන්තියේ දක්ෂ සිසුන් කියලා කියන්නේ කුලකයක් වෙන්නේ නැහැ. මොකද දක්ෂ කියන එක සම්බන්ධ සීමාවක් අපිට දක්වන්න බැරි නිසා. දේ දුන්නේ පාට කුලකයක්. ඒ වගේම ගණ්‍ය සංඛ්‍යා කියන්නේ කුලකයක්. දිග ගංගා කියලා කියන්නේ කුලකයක් වෙන්නේ. අපිට පැහැදිලිව වින් කරගන්න සීමාවක් නැති නිසා. එහෙමනම් දරුවනි, දැන් අපි සාකච්ඡා කළා විශේෂයෙන්ම මේ කුලක සම්බන්ධව නැත්නම් වෙන් රූප සටහනක් ඇසුරේ කුලක සම්බන්ධ ගැටලුවකට කොහොමද පිළිතුරු සපයන්නේ කියන එක සම්බන්ධව. ඒ වගේම කුලක සම්බන්ධ ගැටලු කීපයකට අපි සාකච්ඡා කළා. එහෙමනම් තවත් දවසක මෙවැනි පාඩමකින් හමු වෙන බලාපොරොත්තු වෙන ඔබෙන් සමුගන්නවා. ඔබට ආයුබෝවන්.